උදැල්ලකින් වැඩ කරනකොට එහි කාර්යක්ෂමතාවය වැඩි කළ හැකිද බලන්නකෝ පුංචි හැඬලයකින් මේ වැඩේ කාර්යක්ෂම වෙන තාලේ උදැල්ල කියන්නේ කුෂිකර්මාන්තයට අවශ්‍යම උපකරණයක් අතර මගේ උත්සාහය උනේ මේ උදැල්ලෙන් වැඩ කරන කෙනෙකුගේ මහන්සිය නැත්නම් ඔහුගේ කාර්යක්ෂමතාවය නැත්නම් වැඩ කරන ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියලා අලුත් නිර්මාණයක් කරන්න ඒකට මම නිර්මාණය කරපු දේ තමයි මෙන්න මේක අපි දන්නවා සාමාන්‍යයෙන් කවුරු හරි උදැල්ලකින් වැඩ කරනකොට මේ වගේ උදැල්ලෙන් අල්ලගෙන තමයි වැඩ කරන්නේ දැන් අපි බලමු මේ උදැල්ලකින් සාමාන්‍ය කෙනෙක් වැඩ කරනකොට මොන වගේ උත්තරයක්ද අපේ මේ පරීක්ෂණ උපකරණ දෙන්නේ කියලා අපිට පේනවා මෙතනදී කිලෝග්‍රෑම් 30ක නැත්නම් කිලෝග්‍රෑම් 28ක 27ක විතර ප්‍රමාණයක් තමයි ඒ මහත්තයාට උපරිම ඇද ගන්න පුළුවන් උනේ කියලා. අපි බලමු අපි සාමාන්‍ය වැඩ කරනකොට අපි දන්නවා උදැල්ලේ මඩ ගෑවුනොත් වතු මොන හරි ගෑවුනොත් අපි මේ උදැල්ල හොදනවා නැත්නම් උදැල්ලේ මිට පිරිසිදු කරනවා. එහෙම නැත්නම් අපේ අතට දාඩිය වැටුනොත් උදැල්ල තෙමෙනවා. දැන් මම ඒ විදියටම මේ උපකරණය පොඩ්ඩක් තෙම්මනවා. තෙම්මලා අපි කියනවා මේ මහත්තයාට මේක ආපහු ඒ පුරුදු විදියටම අදින්න කියලා. किलोग्राम विसी हतर कटवड़ा महत्ट अद गण बेरुण अभी इलाट है अपे नवनिर्माण मेकट युद्धागेन मेक परीक्षा कर बल किलोग्राम हतलिस अटक दुमे अदगनी शक्ति बेड़ूण मेन मेक तमाइ मेम निर्माण तीयन ताक्षणिक शक्ति प्रमाण अभी बड़ू मेक मेक सवीकरण मेक हर मे लोग संकीर्ण कार्य मे वगे कुक गण्डवा अब मे वगे तन उदलट कुक सवीकर गण सविकर गण सिद्धुरावा इतनी अने सविकर गण पुलवा अभी सविकर गण अपट तीन सुपुरुद पारधि वेडे मेन मे विधि तम अल मे विधि वील अभी सामान्य विधि වැඩ කරගෙන යනවා. ඔගලොන්ට තේරෙනවා ඇති. ඔගලු දැක්ක එක ගමනක් අදිනකොට තමන්ගේ ශක්තිය කොච්චර හානි වෙනවද කියලා. එහෙනම් ඔබ හිතන්න ඔබ දවසක් වැඩ කරනවා. ඔබ වරුවක් වැඩ කරනවා. මේ උදුළු පාරවල් ඔබ මේ වගේ උදුළු පාරවල් කීයක් නම් දවසකට ගහනවද ඇද්ද? හැම උදුළු පාරකදීම ඔබ යොදන්න ඕන බලය වගේ තව ගුණයක් යොදලා තියෙනවා. මේක ව්‍යාපාරයක් කරගන්න එපා. හැබැයි කැමැති ඕනම කෙනෙක් මේ පුංචි කොකු කෑල්ල මේ විදියටම හදාගෙන පාවිච්චි කරලා තමන්ගේ කාර්ය කරගන්න. ඒක නම් මම කිසිත් කවදාවසක මගේ නීතියන කටයුතු කරන්න යන්නේ නැහැ. මොකද මේක මගේ රට. වැඩිපුර අවශ්‍ය නම් අපිට කතා කරන්න. හරිත සමාජ ආර්ථික රටාවක් තුලින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්.